දැන් එයාට හම්බ වෙනවා මේ ආත්මේ කෙලවරක් තියෙනවා කියලා. තමා කියන එකේ කෙලවරක් තියෙනවා. අවසානයක් තියෙනවා. දැන් අපි නිවන් දකින්නවා කියන්නේ තෝකරනේ. අපි නිවන් දකින්නවා කියන්නේ තමාගෙන් නිදහස් වෙන්නනේ. මිසක් මේ තමා වැරදි කියලා හම්බෙන්නේ නෙමෙයිනේ. ආ දැන් එතකොට ආ තමාගෙන් කෙලවරක් මේ තමා කෙලවරක් තියෙනවනේ. ආ ඒ ඒ හැඟීමෙන් එකම ඒ සංඥාවෙන් එක මරණය මත උපදිනවා. ඊළඟට තමාගේ අවසානයක් නැහැ. අනන්තයි මේක අර සමහර දෘෂ්ටිගතිකයෝ ඉන්නේ අවසාන නැතු යනවා කියලා අන්නේ වගේ. මේ එතකොට මේකත් එකමයි ඒ ඒ හැඟීමත් එක්කම සංඥා වෙනවා. ඒ වගේම සමහර අය කියනවා නෑ මේ ආත්මේ අවසානෙකුත් තියෙනවා තමා කියන එක. නැත් නැත් තියෙනවයි නැයි දෙකම. අනේ දෙපැත්තම කතා කරනවා. තියෙනවයි නැයි. ඒ කියන්නේ අපිට දැන් ඉන්න පුජ්‍යලයේ කියන ගමනකුත් තියෙනවා. ආයාගේ නිදහස වීමකුත් තියෙනවා. ඔය දෘෂ්ටි තියෙනවනේ. ඉන්න පුජ්‍යලයේ කියන ගමනකුත් තියෙනවා. ආයා නිදහස වීමකුත් තියෙනවා. දෙකම තියෙනවා. අන්න ඒ සංජීවමයි ඒකත් එක්කමයි ඊළඟ ජීවිතේ සංජීව වෙන්නේ. ඊළඟට ඇත්තෙත් නැහැ ආත්මික අවසානය. නැත්තෙත් නැහැ. ඔන්න ආත්මයක් ඇත්තෙත් නැහැ. ආත්මික කොනක් අවසානය. නැත්තෙත් නැහැ. එතකොට අන්න එතකොට දැන් ආ දැන් එතකොට දැන් කතා කරනවානේ දැන් නිවන් දකිනකට මම නැති වෙනවා නෙමෙයි ආත්මයක් කියන කාරණාවක් තියෙනවා කියන එක නෙමෙයි නැහැ කියන එකත් නෙමෙයි මේකේ මේකේ කොනක් තියෙනවා කියන එකත් නෙමෙයි කොනක් නැහැ කියන එකත් නෙමෙයි අර වෙනමම අර අර ලිස්සල යන දෘෂ්ටියත් එක්ක කෙනෙක් යමුනහම ඒ දෘෂ්ටියත් එක්කම එයාගේ හැඟීම දැන් අර අපි විස්තර වශයෙන් අද වචන වලින් ගලපන් දෙන දෘෂ්ටි ටික මේකට එන්නේ ප්‍රඥාවෙන් දකින්න තියෙන ධර්මය වචන ටිකකින් ගලපලා දාගන්න ගියාම ඔන්න ඔයගේ දෘෂ්ටි වලට කියලා හිරේ. ආත්මයක් කෙලවරක් තියෙනවයි නැහැ. දැන් අර ඇයි කොටසක් තියෙනවා කොටසක් නැහැ. ඔන්න දැන් ඔන්න රහතන් වහන්සේ මේ ජීවිතේ මෙව්ව කරනවා මෙව්ව නැහැ. එක එක දෘෂ්ටි. මෙන්න මේක එකමයි ගිහිල්ලා මරණින් මත් උපදින්නේ. ඊළඟට ආත්මය එකම සංඥාවකින් යුක්තයි. දැන් හැම දෙයක්ම ඔන්න එකම දෙයක් හඳුනගන්නේ. එකම දෙයක් එකම සංඥාව මේකෙන්ම අපිට මුළු සමාධියක් වගේ ඉන්නවා නම් ඒක ඒක තුළමනේ ඉන්නේ ආ ඊළඟ ජීවිතේ හැමමයි ආ විවිධ දේවල් හඳුන ගන්නවා මේ ආත්මේ ඇත්තනේ දැන් අපි විවිධ දේවල් හඳුන ගන්නවා ආ ඒ ඒකෙන්ම ඊළඟ ජීවිතේ ඔන්න ගිහිලා උපදින්නේ විවිධ දේවල් එක්ක ඒ සංඥාව ඒ වගේ මේ ආත්මේ කුඩාස පටු සංඥාවලින් පටු ඒ කියන්නේ මේ ආත්මයේ ඊටහම පටු දෙයක් හඳුනගන්නේ පටු දෙයක් පුළුල් නැහැ පටු දෙයක් පටුයි රාමුව කොටු රාමුවකින් අපි මේ හැම එකක්ම අනින් මෙන්න මේ කෝණේ එකම ගිහිලා ඊළඟ ජීවිතය උපදිනවා නෑ නෑ මේ ආත්මය මේ පුරුල් පුරුල් ඒ කියන්නේ අප්‍රමාණ වූ සංඥාවක් තියෙන මේ ආත්මය ඒ කියන්නේ සම්පූර්ණ සියල්ලක්ම ප්‍රමාණ කරන්න බැලුව මේ ලෝකේ සම්පූර්ණ හොඳට පේනවා ඒකෙන් එක්කම ඊළඟ ජීවිතය උපදින ඒ වගේම මේ ආත්මය ඒකාන්ත සැපයෙන් යුක්ත එකක් එතකොට සැප ස්වභාවයට හම්බෙන්නට ඕනේ අන්න ඒකෙන් යුක්තම ඊළඟ ජීවිතය ගිහිලා උපදින්නේ මේ ආත්මය නයි ඒකාන්තයෙන් දුක. දැන් අපටත් තියෙන්නේ කෙනෙකුට තියෙනවනේ ඒක දුකක් කියලා. ආ ඊළඟ ජීවිතෙත් ඒකමයි උපදින්නේ. අර මම දුක බුදුරණවහන්සේ අනිත්‍ය දුක්ඛ කියලා බලන්න තියෙන කාරණාව ප්‍රඥාවෙන් දකින්න තියෙන එක මේ දුකයි කියලා දාගෙන යන වැඩ පිළිලක් තියෙනවනේ ඒකාන්ත දුකක් කියලා දාගෙන. අන්න යා ඒ වැනි සංඥාවකින්මයි ගිහිලා උපදින්නේ. මේ ආත්මේ සංඥාවිනුයි සැපනුයි දුකිනුයි දෙකෙන් යුක්තයි. සැපෙනුයි දෙකිනුයි දෙකින් මිත්‍යයි කියලා ඔන්න යාට දැන් ඒක දැන් මේ අපි සැප දෙක දුක මිදිනවනේ ඊළඟ ඊළඟ මරණින් මත්තෙත් මොකද වෙන්නේ අන්න ඒකින්ම යුක්ත වෙනවා ඊළඟට මේ ආත්මය සැප දුක නැති එක සැපයි දුකයි දෙකම නැති එක ඊළඟ ආත්මයත් ඒ විදිහටමයි සංඥා සහිත වෙනවා මෙන්න මේ විදිහට දෘෂ්ටි 16ක් හට ගන්නවා කුමක් මුල් කරගෙනද අනාගතයේ මුල් කරගෙන සංඤී වෙනවා මරණින් මත්තේ ආත්මය සංඤී වෙනවා. ඒ කියන්නේ ඒ අදාළ විග්‍රහයත් එක්කම මරණින් මත්තේ උපදිනවා කියන දෘෂ්තිය. බලන්න මේ දෘෂ්ටි ටික ගැන කල්පනා කරලා කොහොමනම් අපි ඒ දෘෂ්ටි තුල හිර වෙලා ඉන්නවද කියලා. මෙන්න මේ විදිහටයි මහණෙනිය දෘෂ්ටි ටික හටගන්නේ. මෙන්න මේ දෘෂ්ටි හැරෙන්නට ඔය කියපු කාරණා ඔය 16 කරුණ 16 සඤ්ඤා සහිත වෙනවා ආත්මේ සඤ්ඤා සහිත වෙනවා කියන කාරණාවක් ඉදිරිපත් කරනවා නම් ඔය කාරණෝ 16ට ඇතුළත් වෙන එකක් නෑ කියනවා මරණින් මත්තේ ආත්මේ ඒ කියන්නේ
මත්තේ මේ තමාම මරණින් මත්තේ යම් සංඥාවකින් යුක්ත වෙනවා කියන එක මේ. අන්න ඒ කරුණු 16න් යුක්ත හැර වෙන හේකින් නැහැ කියනවා. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මහණෙනි. තථාගතයන් වහන්සේ මෙන්න මේක අවබෝධ කරගත්තා. මනාව අවබෝධ කරගත්තා. මේවත් දෘෂ්ටි. මේ දෘෂ්ටි අවබෝධ කරගෙන මේ දෘෂ්ටි ග්‍රහණ මේ දෘෂ්ටි වලට බැඳලා ඉන්න හැටි අවබෝධ කරගත්තා. මරණින් මත් නැත්නම් ඊළඟට මොකද වෙන්නේ මේකට කියලා මේ දෘෂ්ටියත් එක්ක අවබෝධ කරගත්තා. ඒ වගේම තථාගතයන් වහන්සේ මේ දෘෂ්ටි වලින් නිදහස් වීම නැත්නම් මේ දෘෂ්ටි වලට වඩා ශ්‍රේෂ්ඨ දේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒක ග්‍රහණය කරගත්තේ නැහැ. ඒ මොකද්ද ග්‍රහණය කරගත්තේ නැහැ කියන්නේ? ඒ නිදහස් වීම නැත්නම් ඒෙන් ඈතර වීම නැත්නම් ඊට වඩා උතුම් එක ග්‍රහණය කරගත්තේ නැහැ. ආධ්‍යාත්මික නිවුණා. වේදනාවයි සමුදයයි අස්තංගමේ වේදනාවේ සමුදයේ අස්තංගමේ ආස්වාදයේ ආද නිස්සාරණේ දැකලා අතහර දැකලා නිවුණා. අතාගතයන් වහන්සේ අනුපාද විමුක්ති වුණා. ඔන්න එතකොට දැන් අතාගතයන් වහන්සේ අනුපාද විමුක්ති වුණේ මොකක් එක්කද? මෙන්න මේ දෘෂ්ටි ටික යථාර්ථය දැකලා. අර දෘෂ්ටි වලින් යුක්ත ලැබෙන ගෝචර පුජ්‍යලයට ලැබෙන දෙයක නෙමෙයි මෙන්න මේක. බලන්න කොච්චර ගැඹුරුයිද මේ කියන්නේ. හිමේ කෝතේ බික්කේ ධම්මා ගම්භීරා මහණෙනි මේ ධර්මයේ ගැඹුරුයි. දකින්න දුෂ්කරයි, අවබෝධ කරන්න දුෂ්කරයි. හැබැයි සාන්තය ප්‍රණීතයි. තරකේට නම් මේක ගන්න බෑ, අවබෝධ කරන්න බෑ. නිපුණයි, දක්ෂ කෙනෙකුටයි, පඬිතියෙකුටයි අවබෝධ කරන්න පුළුවන්. ඊයේ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්ච කථාගතයන් වහන්සේ මේ විශේෂයෙන් අවබෝධ කරලා දේශනා කරේ. යම් කෙනෙක් තථාගතයන් වහන්සේ පිළිබඳව නියමාකාරයෙන්ම වර්ණනා කරනවා නම් වර්ණනා කළ යුත්තේ ඔන්නෝ ආකාරයටයි. ඒ කියන්නේ මෙන්න මේ දෘෂ්ටි කියන කාරණාව තේරුම් අරගෙන ඒ දෘෂ්ටි තේරුම් ගත්තේ කොහොමද? සමුදය ඒ දෘෂ්ටිය කියන එක ගෝචර වීම නැත්නම් ඒක හම්බ වීම කියන එකටම වේදනාව. ඒක සමුදය අස්තංගමේ ආස්වාදයේ ආදීන නිස්සරණයේ දැකලා අන්න එතනිනුයි බුදුරයන් වහන්සේව හරියට හම්බෙන්න තියෙන්නේ. නැත්නම් බුදුරයන් වහන්සේව හම්බෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි අනාගතයේ ආරම්භය හටගන්නා වූ දුස්ති තුල සංඥා සහිත වෙනවා කියන 16.